Hi friends, අපි අද ආවා හවස පොඩ්ඩක් වැඩ ඉවර වෙලා පොඩ්ඩක් මේ ළඟ ඇවිදින්න කියලා. ඉතින් අද තාම 6ට විතර ඇති. 6 පහ වෙලා ඇති. මේ දවස්වල 8 විතර නම් හොඳට එළිය තියෙන හින්දා අපිට වැඩ ඉවර වෙලා ඇවිල්ලා පොඩ්ඩක් වොක් එකක් ගන්න පුළුවන්. මේ ස්ප්‍රින්ග් එක පටන් ගන්න හින්දා හරිම ලස්සනයි. මගේ දිගටම මම ආස මල් තියනවා. අපි මෙතනට දවස් 4 5කට කලින් ආවා. එතකොට මේ ටියුලිප් පොහොට්ටු තමයි තිබ්බේ. ඉතින් අද පිපිලති කියලා හිටලා තමයි ආවේ. අපි හිතුවට වඩා වෙනස්ම ටියුලිප් පාර්ක් එක. ඕගලන්ට පෙන්නන්න ලං කරලා හරියට රෝස මලක් වගේ පෙති ගොඩාක් තියෙනවා. මම ඊට කලින් නම් දැකලම නැහැ. ඇත්තම කිව්වොත් මම ඊට කලින් ටියුලිප් දැකලා නැහැ. වෙනවට අර ෆොටෝස් වලින් හරි දැකලා තියෙන විදිහ ටියුලිප් జాතියක් නෙවෙයි මේක. මේ පෙති ගොඩයි. ඒ වගේම හරිම කලර්ෆුල් බ්‍රයිට්. මේ ඇස් දෙකට නම් හරිම මේ ආර එළියක් තියෙන මේ පාට. පෙති ගොඩක් ඉන්න බර වැඩි වෙලාද මන්ද? මේ ගොඩක් ඒවා නැවිලා මල්ටිද. නැත්තම් එහෙම නෙමෙයි පෝට්ටු කාලි හොඳට ඉස්සෙල්ලා හරිම ලස්සනට තිබ්බා. දැනුත් ලස්සනයි. මේ හිතෙන් බර වැඩි එකයි හොලගත් එක්ක ඒකට හිටින් ඉන්න අමාරුද කොද? ඉතින් අපි ඇවිත් ඉන්නේ දැන් මේ අපි ගේවල් ළඟ මීටර් 600ක් 700ක් විතර ඇති නීල්සන් හවුස්. මේක මිනිස්සු ජීවත් වෙච්ච ගෙයක්. 1860 තමයි මේ ගොඩනැගිල්ල ඉදි වෙලා තියෙන්නේ. ඊට පස්සේ 1988 රජයට අයිති වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අවුරුදු 160ක් පරණ ගොඩනැගිල්ලක් තමයි මේක. එතකොට අද වෙන විට මේක කමියුනිටි සෙන්ටර් එකක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. හරිම වෙනස්. මම ඇත්තට දැක්කේ බ්ලැක් කලර් එක. බ්ලැක් ටියුලිප්ස් කියලා පුදුම වෙලාවේ. ඉතින් මේ රඟට ඇවිල්ලා බලනකොට හරිම ඩාර්ක් පර්පල් කලර් එකක්. මම ෆොටෝ එකකින්වත් මේ කලර් එක නම් දැකලා නැහැ මේ මලක. ඉතින් මේ හරි විශේෂයි. ඒක ටිකක් උසයි. අනිත් ලේයර් එක ටිකක් පාතයි. ඒක හරිම ලස්සන කම්බිනේෂන් එකක්. අපි ආවා පාක් එක පැත්තට. අනිත් පැත්තේ කියන්නේ කැතේඩ්‍රල් සෙන් ජේම්ස් කැතේඩ්‍රල් එකේ අනිත් පැත්තේ රටේට රවුමට හදලා තියෙනවා පාට වෙන් කරලා. මෙතන කලස් ගොඩක් එකට දාලා තියෙන්නේ. අද රෝස පාට, රතු පාට අපි පෙන්නන්නම් වටේම ෂොට්ස් ටිකක් අරගෙන. හරි ලස්සනයි. මල ලොකුයි. ටියුලිප් මල ලොකුයි. හැබැයි පොඩි ඒවා තියෙනවා. ඒ ඔක්කොම බැලන්ස් එකේ හරි ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා. ඒක තමයි විශේෂම දේ මේ ටියුලිප් පල හදලා තියෙන හරි පිළිවෙලයි. ඒකෙන් තමයි අපි ඇහැට හරිම ලස්සනලා තියෙන්නේ.
Thank you.